එනිසා ජාතික ජනබලවේගයේ ආණ්ඩුව අපි ලෑස්ති මේ හපයක් බවට පත්වලා තිබෙන මේ විනාශයට පත්වලා තිබෙන කඩාවැටීමට පත්වලා තිබෙන රට ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් ගොඩනගනවා ගොඩනැගීම සඳහා තමයි අපි බලය ඉල්ලන්නේ හදන්න පුළුවන් ගොඩක් තැන් වලින් මේක හදන්න පටන් ගන්න ඕන එක පළවෙනි තැන කොතන දන්නවද මේ දේශපාලන පොරපිටිය සුද්ධ කරන්න ඕන මේක කැත දේශපාලනය කැත දේශපාලනයක් නෙවෙයි මම වෙන මුකුත් කියන්න ඕනේ 2019 ජනාධිපති ඡන්දේ දලස් අලහප්පෙරමගේ කතාව ඇහුවනම් පොහොට්ටුවේ වේදිකාව අද යාම අකුරැස්සේ කතා කරන සජිත්ගේ වේදිකාවේ ලැජ්ජ නැද්ද දේශපාලනේ මෙහෙම දේශපාලනයක් තියෙනවද එදා බැන්න අද හොඳ කියනවා එක්කෝ ඩලස් මැරිලා ඉපදෙන්න ඕන එක්කෝ අපි මැරිලා ඉපදෙන්න ඕන නැත්ද නැත්නම් මෙහෙම විපර්යාස වෙන්න පුළුවන්ද මේ වෙන මොකටවත් නෙවෙයි ඊළඟ ඡන්දෙන් කොහොමද පාර්ලිමේන්තුවට ගොඩ වෙන්නේ ඔච්චරයි රට ගැන හිතලද ප්‍රතිපත්ති ගැන හිතලද රටේ අනාගතය ගැන හිතලද අනාගතය ගැන හිතන කෙනෙක් ඉන්නවනම් රට ගැන හිතන කෙනෙක් ඉන්නවනම් රටට මෙහෙවියකි නායකයෙක් ඕන කියලා හිතනවනම් සජිත්ගේ වේදිකාවට නගීද නේද ඒක අපිට තේරුම් ගන්න පුළුවන් අර පහේ සිස්සත් ළමයිගේ නේද කතික තරඟයක් තියෙන වෙලාවක නම් ඔන්න එයාට සපෝට් කරන්න පුළුවන් රට බාර දෙන්න හැබැයි මේ නගින්නේ මොකටද රට ගැන හිතලා නෙමෙයි මන්ත්‍රීකම ගැන හිතලා ඊළඟ සැරේ පාර්ලිමේන්තුවට එන්නේ කොහොමද ඇමතිකමක් ගන්න කොහොමද මහජනගේ දේපල හොරකම් කරන්නේ කොහොමද ඔහොම තමයි මේ පැත්ත මාරු වීම වෙන්නේ අපේ රටේ තියෙන ගෙඹි දේශපාලනය ගෙම්බන්ගේ එහෙට පණිනවා මෙහෙට පණිනවා මේ ළඟදී මම දැක්ක රාජිත් සේනාරත්න ආයේ පැන්නා මම හිතුවා පාර්ලිමේන්තුවේ කවදා හරි රාජිත් සේනාරත්න එහෙට පැනලා මෙහෙට පැනලා පාර්ලිමේන්තුවේ කකුල පැටලලා වැටෙනවා ඒ කී 87 ඉඳන් පණින්නේ නේද 87 ඉඳන් පොඩි කාලයක්ද වෙනස් කරන්න ඕනේ නැද්ද මතක තියාන ජාතික ජනබලවේගයේ ආණ්ඩුව සුද්ධ කරන දේශපාලන පොරපිටිය පැන්නොත් මන්ත්‍රීකම ඉවරයි පැන්නොත් මන්ත්‍රීකම ඉවරයි ඒ විතරක් නෙවෙයි මේ දේශපාලන වරප්‍රසාදයේ තියෙන තනතුරක් නීතියට යටත් නැහැ අන්න ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ජනාධිපතිවරයාද ඇමතිද මන්ත්‍රීද ભેදකින් තොරව නීතියට යටත් නීතිය ඉදිරියේ සමානයි බලය විසින් නීතියෙන් ආරක්ෂා වෙන්න බෑ අන්න ජාතික ජනබලවේගය දේශපාලකයා නීතියට යටත් කරනවා නීති ඉදිරියේ සමානයි කරනවා කරන්න ඕනේ නැද්ද අද අපේ රටේ දේශපාලක නීතියට යටත්ද නීතියද උඩින් ඉන්නේ නීතියට යටත් නම් ප්‍රසන්න රණතුංග පාර්ලිමේන්තු වෙන්න විදියක් නැහැ නීතියට යටත් නම් චොකාමල්ලි රාජ්‍යමති ධූරයක් දරන්න විදියක් නැහැ නීතියට යටත් නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය දරන්න විදියක් නැහැ ඒගොල්ලන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ හැබැයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුව යනු සල්ලි තියෙනවද නැද්ද බලය තියෙනවද නැද්ද මේ දේශපාලනේ පිරිසිදු කරන්න ඕන ඊළඟ මේ දේශපාලනේ නාස්තියෙන් පිරලා තියෙන්නේ නාස්ති ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉඳන් පාර්ලිමේන්තුවට කිලෝමීටර් 25ක් නේ රනිල් වික්‍රමසිංහ කාර් එක එනකොට ඇම්බියුලන්ස් එකක් පිටිපස්ස එනවා ලෙඩ විජේරාමේ ඉඳන් රනිල් මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට එනකොට වාහනේ පිටිපස්සෙන් ඇම්බියුලන්ස් එකක් එනවා ලෙඩ කඳන් එක්ක ගම්මල ඉස්පිරිතාල දහස් ගණනක් තියෙන ඇම්බියුලන්ස් ඇති හැබැයි ජනාධිපති යනකොට පිටිපස්ස එනවා මහින්ද යනකොට පිටිපස්ස එනවා අගමැතිට තව ඇම්බියුලන්ස් එකක් ගෙන් කරලා ඉස්සර සිරන්තින උනට තිබ්බා වැසිල් ගෙන උනට තිබ්බා ඇම්බියුලන්ස් සුද්ධ කරනවා ඇමතිවරු මන්ත්‍රීවරුන්ට එහෙම වරප්‍රසාද දෙන්නේ නැහැ මහජනයාගේ ධනය නාස්ති කරන්න දෙන්නේ නැති දේශපාලනයක් ජාතික ජනබලවේගයේ මේ රටේ හදනවා ඒ විතරක්ද ඇමතිවරු විවිධ ආකාරයෙන් පටව ගන්නවා මතකද අපි අහන ඕනෑම රැස්වීමක පුළුවන් නම් කියන අමාත්‍ය මණ්ඩලය කීයද කියලා
ජාතික ජන බලවේගය කියන අපේ අමාත්‍ය මණ්ඩලය උපරිම 25යි 25ට අඩුයි. රාජ්‍ය අමාත්‍ය දුර එහෙම ජාතියක් නැහැ. මේ රාජ්‍ය අමාත්‍ය දුර කියන්නේ මොකද්ද? ඇමති කාර්යාලය තියෙනවා, වාහන තියෙනවා, පඩිය තියෙනවා, ආරක්ෂාව තියෙනවා, ගෙවල් දෙනවා, ලයිට් බිල් ගෙවනවා, වතුර බිල් ගෙවනවා, කැබිනට් එකට විතරක් යන්නේ. ඔච්චරයි. රාජ්‍ය අමාත්‍ය කැබිනට් අමාත්‍ය අතර වෙනස ඔච්චරයි. කැබිනට් අමාත්‍ය හම්බෙන ඔක්කොම හම්බෙනවා. හැබැයි කැබිනට් අමාත්‍ය කැබිනට් මණ්ඩලයට යනවා. රාජ්‍ය අමාත්‍යට ඒ ඔක්කොම හම්බ වෙනවා. හැබැයි කැබිනට් මණ්ඩලයට යන්නේ නැහැ. ඔච්චරයි. ඒ නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කඩතේ රාජ්‍ය අමාත්‍ය ධුර නැත. හොඳද? ඕනද එහෙම? ඇමතිවරු 25යි. ඒකට සරිලන නියෝජ්‍ය අමාත්‍යවරු. ඇමතිවරු ඉන්නවා, නියෝජ්‍ය අමාත්‍යවරු ඉන්නවා. මේ අමාත්‍යංශ කඩරේක නතර කරනවා. විද්‍යාත්මක ක්‍රමයකට අමාත්‍යංශ කඩනවා. මොළ මතකත් වැඩිහිටි අම්මලා තාත්තලාට 70 ගණන් වල අමාත්‍යංශය ප්‍රවාහනහා මහමාර්ග. දැන් පහුගිය කාලේ ප්‍රවාහනහා මහමාර්ග අමාත්‍යංශ කැඩුවා. ප්‍රවාහන කැඩුවා. ආණ්ඩුවේ බස්සව පුද්ගලික බස් කියලා ඇමතිකම් දෙකයි. අධිවේගී පොඩි වේගී, අධිවේගී පොඩි පාරවල් කියලා තව අමාත්‍යංශ දෙකයි. ඉස්සර මහමාර්ග ප්‍රවාහන එක අමාත්‍යංශ. මේගොල්ල මොකද කරේ? ප්‍රවාහන කැඩුවා. ආණ්ඩුවේ බස් වලට ඇමතියේ, පුද්ගලික බස් වලට ඇමතියේ, ලොකු පාරවල් වලට ඇමතියේ, පොඩි පාරවල් වලට ඇමතියේ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යටතේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් ප්‍රවාහන මහමාර්ග එක අමාත්‍යංශය. හරිද? කුසිකර්ම ගත්තොත් මේගොල්ල කුසිකර්ම අමාත්‍යංශ කැඩුවා. කුසිකර්ම කියලා ඇමතියෙක් ඉන්නවා, පොහොර කියලා ඇමතියෙක් ඉන්නවා, කාබනික කුසිකර්ම කියලා ඇමතියෙක් හිටියා. හරිද? වාරි මාර්ග ඇමති කෙනෙක් ඉන්නවා, පසු සම්පත් වල තව ඇමති කෙනෙක් ඉන්නවා, හරප්පලාගෙන තව ඇමති කෙනෙක් ඉන්නවා. හරිද? ඉඩම් වලට තව ඇමති කෙනෙක් ඉන්නවා, LRC එක බලාගෙන තව ඇමති කෙනෙක් ඉන්නවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යටතේ කුසිකර්ම, ඉඩම්, වාරි මාර්ග, පසු සම්පත් එක අමාත්‍යංශයයි. එක බිල්ඩින් එක, එක ඇමතිවරයයි, එක ලේකම්වරයයි, එක කාර්ය මණ්ඩලයයි, එක වාහනයයි. හොඳ නැද්ද? හදන්න ඕනේ ආණ්ඩුවක්. මේගොල්ලෝ දැන් ඔය එන අය එන්නේ ඇමතිකම් දෙනවා කියලා කියන. ඒගොල්ලගේ වේදිකාවේ නගින දිහා බලපුවම මම හිතන්නේ ඇමති මණ්ඩලය 80 පණිනවා. හරිද? මොකද ඔය ගොඩක් අය ඔය වේදිකාවලට නගින්න කලින් අපේ දොරටත් තට්ටු කරා. ඒකත් කියන්න බෑ. ඩලස් උන තට්ටු කරලා ඇහුවා. අප මොකද කරේ? දොර ඇරියා. දොර ඇරියාම ඩලස්. අපි කිව්වා ඇතුළට ගන්න නම් බෑ. පැටි කිරිය හොඳ නෑ. එම ප්‍රතිපත්තියක් ඕන දේශපාලන ව්‍යාපාරකට. අද හොඳ කියනවා, හෙට බනිනවා. හෙට බනිනවා, පහුවද බදා ගන්නවා. මොන දේශපාලනද මේක? අද අපේ රටේ ප්‍රතිපත්ති ගරුක එක දේශපාලන ව්‍යාපාරයයි තියෙන්නේ. ඒ ජාතික ජන බලවේගය නේද? ඒ කාටවත් දොරටු විවෘත කරේ නැහැ. මේකේ දොරටු විවෘත කළා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොහොට්ටුවේ හිටපු ජනතාවට දොරටු විවෘත කරපු එකම ව්‍යාපාරය ජාතික ජන බලවේගය විතරයි ජනතාවට දොරටු විවෘත කළා තිබෙනවා. ඒ නිසා අපි මේ දේශපාලන පොරපිටිය සුද්ධ කරමු. එක. දෙක. ආණ්ඩුව හදලා ආරම්භයේදීම ජනතාවගේ මූලික ප්‍රශ්න වලට විසඳුම් දෙන්න ඕන. අපි දන්නවා ප්‍රධාන වශයෙන් ගත්තොත් ලයිට් බිල, තෙල් මිල ගාණ වැඩි. අඩු කරන්න පුළුවන්. අඩු කරන්න පුළුවන්. ඇයි? තමුණාසලා දන්නවා කැලණි, කැලණි තිස්ස කෙරවල පිටිය බලාගාර පද්ධතිය. ඒ බලාගාර පද්ධතියේ සාමාන්‍ය ඩීසල් වලින් විදුලි යුනිට් එකක් හදන්න රුපියල් 120ක් යනවා. නැප්ත වලින් හදන්න රුපියල් 70ක් යනවා. හැබැයි ඔය බලාගාර පද්ධතියම හදලා තියෙන්නේ తాවකාලිකව ඩීසල් වලින් දුවලා ඒක හරවන්න ස්වභාවික ගෑස් වලට, LNG වලට. අවුරුදු 15ක් ඒක හරවන්න පුළුවන් LNG වලට. අවුරුදු 15ක් තිස්සේ මේක හරවන්නේ නැහැ. LNG වලට හරවුවා නම්
යුනිට් එකක් හදන්න රුපියල් 30යි. ඇයි හරවන්නේ නැත්තේ? මට මතකයි මෛත්‍රීපාල සිරිසේනයි රනිල් වික්‍රමසිංහයි LNG බලාගාරය හදන්න, LNG pump line එක එලන්න, ගබඩා පරණන්ත හදන්න ඉස්සරලම මෛත්‍රී අරගෙනව කොරියන් සමාගම. රනිල් අරගෙනව ජපන් සමාගම. අගමැති ජනාධිපති ආණ්ඩුව ඉවර වෙනකන් රණ්ඩු වුණා කොරියාවටද ජපානයටද කියලා. ඉතින් මොකද වුනේ? අවුරුදු 4-5ක් ගත වුණා ඒක LNG වුණේ නෑ. ඊළඟ විදුලි බල මණ්ඩලයෙන් ටෙන්ඩර් කැඳෙව්වා. තෙල් සංස්ථාවෙන් පම්ප් ලයින් එකට ටෙන්ඩර් කැඳෙව්වා. ටෙන්ඩරේ විවෘත කරන්න ඕන නම් එන්න කියනකොට ටෙන්ඩරේ නතර කරා. නතර කරලා මොකද කරේ? නිව් ෆෝටර්ස් කියන ඇමරිකන් සමාගමට රෑ 12ට බැසිල් රාජපක්ෂ දුන්නා. ඊට පස්සේ ඇමරිකන් සමාගමක් ගියා, බැසිල් රාජපක්ෂක් ගියා. ගියා නෙවෙයි යව්වා. මොකද උනේ? ඒ වැඩේ එතනින් ඉවරයි. හරිද? මොකද වෙලා තියෙන්නේ? තමුන්නාසලා ඩීසල් වලින් හදන විදුලි යුනිට් එකට රුපියල් 120ක් ගෙවනවා නිකන් අපරාධි. නැප්ත වලින් හදන්න රුපියල් 70ක් ගෙවනවා නිකන් අපරාධි. රුපියල් 30ට හදන්න තිබ්බා. අවුරුදු 15 තමුන්නාසලක ලයිට් බිල වැඩියෙන් ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ අපරාධ නිසා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඉතා වේගෙන් එතන LNG වලට පරිවර්තනය කරනවා. අඩු කරන්න පුළුවන් විදිහට වේදකින් තොරව හැම දිනටම නීතිය ඉටු වෙන රටක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හදන කරන්නේ. තෙල් පිරිපාදු 1969 පටන් ගත්තා. දැන් අවුරුදු 55 අපේ පිරිපාදු කරන තෙල් වලින් ඩීසල් පිරිපාදු කරන්නේ 30%යි, පෙට්‍රල් පිරිපාදු කරන්නේ 70%, 17%යි. අනිත් ඔක්කොම පිටරටින් ආනයන කරනවා. 69 දී අපිට පිරිපාදු ඇති. ඒ කාලේ ගොඩක් වාහන තිබෙන, ගොඩක් තෙල් පාවිච්චි කරේ නැහැ. දැන් මදි. පිරිපාදුව හදන්න තිබ්බා. හැදුවනම් තෙල් මිල රුපියල් 115කින් අඩු කරන්න තිබ්බා. ලෝක වෙළඳ පොලේ තෙල් මිල ඉහළ ගිහිලා නෙමෙයි මේ වැඩේ වෙන්නේ. අපි පිරිපාදුවක් හදලා බොරතෙල් ගෙනලා පිරිපාදු කරා නම් අපිට තිබුණ අඩු මිලට තෙල් දෙන්න. අන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඒ වැඩේ කරනවා. තෙල් මිල අඩු කරලා මේ රටේ ජනතාවට ලබා දෙනවා අපේ ආණ්ඩුව. ඒ විතරක් නෙවෙයි, ආහාර වලට වැට් බද්ද ගහනවා. බඩගින්නට ගෙන ආහාර වලට වැට් බද්ද ගහනවා. පිටි ගත්තොත් වැට් බද්ද ගහනවා. අර්ථපල් ගෙනාවොත් වැට් බද්ද ගහනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ආහාර සඳහා තියෙන වැට් බද්ද මුළුමනින්ම අයින් කරනවා. ආහාර පාන වල මිල අඩු වෙනවා. ඒ විතරක්ද? පාසල් උපකරණ වලට බද්ද ගහනවා. පාසල් අමතර කිවිීම් පොතක් ගත්තොත් බද්ද ගහනවා. දරුවා ඉගෙන ගන්නවට ආණ්ඩුව බද්දක් ගහනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් අධ්‍යාපන සඳහා ගන්න පාසල් පොත් හා පාසල් උපකරණ වල බද්ද මුළුමනින්ම අයින් කරලා බින්දුව කරනවා. බද්ද ගන්නෑ. ඊළඟ ගත්තොත් ලෙඩක් හැදිලා බෙහෙත් ගත්තොත් බද්දක් තියෙනවා. සෞඛ්‍ය පරීක්ෂණ කරොත් බද්දක් තියෙනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඖෂධ සහ සෞඛ්‍ය පරීක්ෂණ සඳහා තියෙන බද්ද අයින් කරනවා, බින්දුව කරනවා. එතන කට්ටිය හන සල්ලි කොහෙන්ද? සල්ලි තියෙනවා. අරක්කු මුදලාලිලා දෙන්නෙක් ඉන්නවා. කෝටි 664 බදු ගවල නැහැ. ඇලෝසියස් මුදලාලි එක්කෙනෙක් එතන ඒකේ. ජෝන්ස් සපනාතු තව එක්කෙනෙක්. ඒගොල්ලන්ට තියෙන අරක්කු ෆැක්ටරි. අනිත් එක්කෙනා තමයි මේ ළඟදී සජිත් ප්‍රේමදාසගේ වේදිකාවට නැගපු ලක්ෂ්මන් වසන්ත පෙරේරා. අරක්කු ෆැක්ටරි අයිතිකාරය. ඒගොල්ලෝ මොකද කරන්නේ? බදු ගෙවලා නැහැ. අන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්. අර්ජුන ඇලෝසියස්, ඔයාට රනිල් වික්‍රමසිංහ යාළුවා නිසා බද්ද නොව ගව ඉන්න පුළුවන්. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් අරදී අරක්කු ෆැක්ටරි වල හිග බදු සියල්ල අය කරගන්නවා. මතක තබා ගන්න. සාමාන්‍ය දරුවෙක් එක්සයිස් පුත්‍ර බදු ගහනවා. අරක්කු කාරයගේ බදු එකතු කරගන්නේ. බෙහෙත් පෙත්තක් ගත්තොත් බදු ගහනවා. ඇලෝසියස්ගේ බදු එකතු කරගන්නේ. එහෙමයි මේගොල්ලෝ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ වැඩේ කරනවා. ඒ විතරක්ද? අපේ රටේ ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා වැඩපිළිවෙළ අපි හදලා තියෙනවා. ඒ කරන්න පුළුවන්. අඩු මිලට බෙහෙත් ටික දෙන්න පුළුවන්. සෞඛ්‍ය සේවා නගා සිටවන්න පුළුවන්. බෙහෙත් වලින් සිද්ධ වෙන හොරකම් නතර කරන්න පුළුවන්. අඩු මිලට සෞඛ්‍ය සේවාවක් ලබා ගන්න පුළුවන්.
අන්න ජාතික ජනබල වේගය ආණ්ඩුව. ඒ නිසා මෙච්චර කාලයක් මේ රටේ ජනතාව ආණ්ඩු හැදුවේ. මෙච්චර කාලයක් ආණ්ඩු හැදුවේ. රට හදන්න හරි ජනතාව හදන්න හරි නෙවෙයි. මෙච්චර කාලයක් ආණ්ඩු හැදුවේ ඒගොල්ලෝ හැදෙන්න. රට දුප්පත් වෙනවා. පාලකයා පොහොසත් වෙනවා. ජනතාව දුප්පත් වෙනවා. පාලකයා පොහොසත් වෙනවා. පාලකයා දුප්පත්ද? මහින්ද විජේසේකරලගේ පවුල දුප්පත්ද? දන්නවනේ. ලක්ෂ්මන් යාපලා දුප්පත්ද? හැබැයි ජනතාව දුප්පත් වුණා. ඒගොල්ලෝ පොහොසත් වුණා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මොකද්ද? රට පොහොසත් කරනවා, ජනතාව පොහොසත් කරනවා. ඒක තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ සලස්ම. මෙච්චර කල් හැදුනේ ඒගොල්ලෝ පොහොසත් වෙන ආණ්ඩුව. මෙච්චර කල් හැදුනේ රට වට්ටලා ඒගොල්ලෝ හැදෙන ආණ්ඩුව. පළවෙනි වතාවට මේ රටේ ආණ්ඩුවක් හදමු. රට ගොඩනගන, ජනතාව ගොඩනගන ආණ්ඩුවක්. අන්න ඒ නිසා මේ ඡන්දේ විශේෂ ඡන්දයක් නේද? ඔගලන්ට හොරු නැති ආණ්ඩුවක් ඕන නම් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්. වංචා දූෂණේ නැති ආණ්ඩුවක් ඕන නම් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්. මහජනයාගේ ධනෙ නාස්ති නොකරන ආණ්ඩුවක් ඕන නම් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්. අධ්‍යාපනයේ සෞඛ්‍ය ප්‍රවාහන දියුණු කරන ආණ්ඩුවක් ඕන නම් ඒක ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්. ජනතාවගේ ජීවිතේ ලස්සන කරන ආණ්ඩුවක් ඕන නම් ඒක ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්. දුප්පත් වෙච්ච රට ගොඩනගන ආණ්ඩුවක් ඕන නම් ඒක ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් කියන්නේ නම් කවුද? අපි ඔක්කොම ආණ්ඩුවක්. මේ රටේ ජනතාවගේ ආණ්ඩුවක්. එහෙනම් මොකද කරන්න ඕන? මේ රටේ ජනතාවගේ ආණ්ඩුවක් මේ හැදෙන්න හදන්නේ. මෙච්චර කල් හැදුන ඒගොල්ලගේ ආණ්ඩුව. මෙච්චර කල් හැදුන ඒගොල්ලගේ පවුල්වල ආණ්ඩුව. පළවෙනි වතාවට හැදෙන්න යනවා, හදනවා ජනතාවගේ ආණ්ඩුවක්. එහෙනම් මොකද කරන්න ඕන? සැප්තැම්බර් මාසේ 21 වෙනිදා දක්වා අපි හැම දිනාම දිවාරය නොබලා, මහන්සිය නොබලා අපි මේ ආණ්ඩුව හදන්න මැදිහත් වෙමු, එකතු වෙමු, පෙරටෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. භූමි ස්තුති. හැම දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමු.